එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ක්‍රියාකාරකම් පිළිබඳව අදහස් ප්‍රකාශ කිරීමට අයිතියක් ඇතැයි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නියෝජ්‍ය නීති නියෝජිත මේජර් ජෙනරල් ශවේ ප්‍රසිල්වා මහතා පවසනවා. ඔහු මේ බව පැවසුවේ අද පෙරවරුවේ කුකුලේගඟ පැවති වැඩසටහනකට එක් වෙමින්. කුකුලේගඟ පිහිටි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා සාමසාධක හමුදා පුහුණු කිරීමේ මධ්‍යස්ථානයේ සංචාරක නිරත වූ මේ ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා එහි කටයුතු පිළිබඳව සොයා බැලුවා. Over this 7.5 years, or almost close to 8 years, Sri Lankan troops have performed excellently. ලෝකයේ අනෙකුත් සාමසාධක සෙබළුන් හා සලකා බැලුවොත් පසුගිය වසර 7 හමාරක හෝ 8ක කාලසීමාවේදී ශ්‍රී ලාංකික සෙබළුන් ඉතා විශිෂ්ට ලෙස එම කාර්යයේ නිරත වී තිබෙනවා. අපි ශ්‍රී ලංකාවේ පැවති යුද්ධයේ ජයග්‍රහණය කළේ විදේශීය අත්පොත්වලට අනුව නොවෙයි. අපි අපේ රටේ පැවති ත්‍රස්තවාදයේ පරාජය කිරීම සඳහා භාවිත කළේ අපේ විධික්‍රම සහ අපේ ශක්තීන්. ඒ වගේම අපි විසින්ම හදාගත් පුහුණු ක්‍රම ශිල්ප. නමුත් අපි මේ සියල්ල ඉදිරියට ගෙන ගියේ පොත්වලින් ලබාගත් දේ මගින් නොවෙයි. අපි ඉන් ලබාගත්තා මූලධර්මයන්. ඒ වගේම අපිට මාබේනික වූ යුද උපක්‍රමයන් භාවිත කළා අපේ රටේ පැවති යුද්ධය ජය ගන්න. We didn't go by all the books. We kept those as principles, yeah, of course, but we managed to innovate our own tactics to win a war in our country. මේජර් රාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිබඳවද අදහස් පළ කළා. United Nation is not somebody else, although some people trying to do that. We also a member of the United Nations. එක්සත් ජාතීන්ගේ සංවිධානය කියන්නේ පිටස්තර එකක් නොවේ. නමුත් ඇතමුන් එය එසේ කර ගැනීමට උත්සාහ දරනවා. අපිත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සමාජිකයෙක්. අපටත් අයිති එක්සත් ජාතීන්ගේ සංවිධානය. අපටත් එහි අදහස් දක්වන්න අවසර තිබෙනවා. අපිට පුළුවන් මේ ගැන දන්වා සිටින්න. ඒ වගේම අපිට හැකි ඔවුන්ට දන්වා සිටින්න කුමක්ද අපට ක්‍රියාවට නංවන්න අවශ්‍ය කියලා. Make them to implement what we feel.